මෙවර උතුරු පළාතේ මාස්කන්නේ වීමිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 447ක් වැය කර තිබෙන බව වාමියා දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසනවා. මෙහිදී වී මෙට්‍රික් ටොන් 11642ක් මිලදීගෙන ඇති බවයි උතුරු පළාත් වී අලෙවි මණ්ඩලය සඳහන් කරන්නේ. ඒ අනුව කිලිනොච්ච දිස්ත්‍රික්කයේ රුපියල් මිලියන 122ක වියදමින් වී මෙට්‍රික් ටොන් 3185ක්ද වවුනියා දිස්ත්‍රික්කයේ වී මෙට්‍රික් ටොන් 3182ක්ද මිලදීගෙන තිබෙනවා. මුලතිය දිස්ත්‍රික්කයේ වී මෙට්‍රික් ටොන් 3524ක් මිලදීගෙන තිබෙන්නේ රුපියල් මිලියන 135ක් වැය කරමින්. මෙම වී මිලදී ගැනීම මධ්‍යස්ථාන 25කදී සිදු කර ඇති බවයි අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පවසන්නේ. ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන පාලන අධිකාරිය හා කාර්ය මණ්ඩලය සඳහා මනෝ සමාජීය ක්‍රියාකාරකම් සහිත දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මාතරදී පැවැත්වුණා. ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නේවාසිකව සිටින ළමුන්ට වඩාත් සුරක්ෂිත ආයතන පරිසරයක් ඇතිකරලීම මෙහි මූලික අරමුණයි. මීට අමතරව ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හි පාලන අධිකාරිය හා කාර්ය මණ්ඩලයේ දැනුම, ආකල්ප හා කුසලතා සංවර්ධනය කිරීමද මෙහිදී සිදු වුණා. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබූ බවයි අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසන්නේ. ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කෑගල දිස්ත්‍රික් රැකියා අපේක්ෂිතයන් ලියාපදිංචි කිරීමේ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන පසුගියදා කෑගල දිස්ත්‍රික්කයේදී පැවැත්වුණා. කැරිය කී පරීක්ෂණය සිදු කිරීම සහ තරුණ තරුණියන් ලියාපදිංචි කිරීම මෙහිදී සිදු කෙරුණා. දිස්ත්‍රික් රැකියා ප්‍රවර්ධනාංශය විසින් මෙම වැඩසටහන් මාලාව සංවිධානය කර තිබූ අතර රැකියා නියුක්තිය ඉහළ දැමීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක වෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ නාහුල ඉදිකළ විජයරත්න බණ්ඩාරපුර ආදර්ශ ගම්මානය පසුගියදා ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. ඒ සැමට සෙවන ජාතික නිවාස සංවර්ධන වැඩසටහනට සමගාමීවයි. විජයරත්න බණ්ඩාරපුර උදා ගම්මානය නිවාස 26කින් සමන්විත වන අතර මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 412ක්. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙම උදාගම්මානය සමන්විත වෙනවා.